මන්තා చක්කවාල සු අත්‍රග්චන්තු දීවතා සද්ධම්මං මනිරජසసుනන්තු සදගමොක්කද දම්මස්ස වනකාලු අයංබදංතා දම්මස වනකාලු අයං බදంතා දම්ම සවනකාලු අයංබදන්තා නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්ස භගවතු අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස් භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස සවද්ධ බුද්ධි සම්පන්න කාරුණික පින්වත්න ප්‍රඥා නාලි කාවතුලින් ලෝකය පුරහා විසරුව හරින ධර්මදේශනා රාශ්ී අතරින් තවත් එක් ධර්මදේශන ක්ෂඳහා පින්බරදායක අත්වය නු ලබන්නේ ංක හැටතු පලාාතොට වත්ත ප්‍රධානර පලාාතොට කළුතර දකුණ පදිංචි රජිත් අතු කෝරලමහත්ම විසින් අරමුණ මාර්තු මස දෙවන දදින අනු දෙවන ජන්මදින ඒදනු එඩ්ලෙන් ගුණවර්ධන මෑණියන්ට එදිනම හැට හය වන ජන්මදිනයේ ඒදනු රංජිත් අතු කෝරලයන අයටත් නිදුක් නෙරෝගි ශෝපත්භාාවහා දීර්ඝෂ ප්‍රාර්ථනා කරනවා පරලෝසපත් ජේවිට්ට අතු කෝරලපයාානන් මටෙන් අතු කෝරල මහප්ප U.Lල්T ගුණසිංහ පයාානන් ඇලිස්් නෝනා ගමගේ මෑනියන් අමරවංස විජේසුන්දර සෝයුරා ඇතුළු වර්ග පරම්පරාගත සවරුම ඥාතීන්ටද රට දෑවෙනෙන් දී පිදූසිියලුම රණ විරුවන්ටද. මෙම උතුම් ධර්මදානයෙන් ජනිතවන්නා උප්‍ය කුසල්ලානු මහෝදන් වී උතුන්මූ චතුරාර් සත්‍යය ඔබධ වේවා සංසාර්ධකෙන් අත්මිදේවා. ර නිය දේශකෑනන් වහන්සේට වතවත් මෙවැනි ධර්ම ප්‍රචාරණ කටයුතුවල නියලෙන්න්නට, අවශ්‍ය ශක්තිය ධයිරය නි දුක් නිරෝගි පත් භාවය සහ. දීර්ගායු සම්පත්තිය ලැබීමම පිනිසත් උතුම් ූචතුාරි සත්‍යය ධර්මය අවබෝධ. ය පිනිසත් මේ උතුම් ධර්මදාන මෙ මේ පු කුසල් හේතු. ඒවා රටදෑම ද ප දදුරන විරුවන්ටද ධර්ම ශ්‍රවණය කළ සියලුම පින්ං ොතුන්ටද මෙ තුම් ධර්මදානින් ජනතවන්න පුන් කුසල් අනමෝදන් වේවා. එ ප්‍රාර්ථනා කරනවා අරමුණුඉටු කරගැනීමේ අපේක්ෂාවෙන් බලාපොරොත්තියෙන් තමයි සියල් ධනාතරින් ශ්‍රේෂ්ට ධර්මදානයයි එදානයට පින් බරදායකත්ය මාතෘකාව ගීජීවිත ගත කරන අප ආර්ස්්ටාංගික මාර්ග ගමන් කරමින් උතුම් චතුාර් සත්‍යය ඔබෝධ කරගන්නේ කෙසේද ගිහි්ජීවිත ගත කරන ගම ආර්යෂ්ටාංගික මාර්ගයර් අනුගමනය කරන්න පුළුව ආර්යෂ්ඨාංගික මාර්ගයේ තියෙන්න අංගාටයි ඇතු දන්නවා සමාදිිට්ටි සම්මා සංකප් සමාවාච්චා සමාකම්මන්ත සමාආජීව සමවායාම සම්මාසති සමා සමාධ අංග අට ජීචීවිත්‍යත් එක්ක සම්බන්ධ කරගන්න පුළුවන්. ැ නුවනින් කළ යුතු කාර්යක් ද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැ මේ ගියන්ට අදාළ නෑ කියනි. ගන්ට කරන්න ගිහි පංවතුන්ට කරන්න බැහැ කියල බුදුරජාන් වහන්සේ දේශනා කළේ න තතාගතයන් වහන්සේ බණකිව්වේ. ක් බික්ුණේ පාශසක උපාසිකා කියන සිව්ුවනක් පිරිසට තොර බික්කුන් කියන්නේ ස්වාමීන් වහන්සේ බික්කුනින් තොර මෙහිණින් වහන්සේ උපාස එකන ගිය අය උපාසි ගිය අය ත උපාසක උපාසිිකා කියන ඒ කොට්ටාස දෙක යිති වෙන්නේ ගීචි විතගත කරන්න ගී අය තතාගතයන් වහන්සේ මේ ධම දේශනා කලේ කොට්ටාස හතරටම. එක කොට්ටාසය ට නෙමි. කොට්ටාස දෙකකටත්නමි. හතරටම. හනම් ගිහිචී විතය. ගැටලුවක් කරගණ්ඩ අවශ්‍යන ගැටලුවක් වෙන්නේ නැහැ මෙයි සීය පුරුදු කොළොත්. මොද තමයි අවශ්‍යම කරන කාරණයසිහිය නිවැරදියෝ පුරුදු කොළොත් ම අවබෝධරගන්න ගැටලුවක් වෙන්නේ. දි පැවිදි ජීවිතයකට ඇතුල් වෙලා භික්ෂන් වහන්සේනමක් හෝ මිනිින් වහන්සේනමක් ොනත් වැඩක්වෙන්න නම සිහිහ කියන ධර්මතාාවය දියුණු නැත්ත. එක බලවත් නැත්ත යොනිස මනසිකාරය මනසික්‍රියාත්මක වෙන්න නැත්තං තරයි යොනිස මනසිකාරය නං ක්‍රියාත්මක වෙන්නේ පැවිදියුණත් ප්‍රෝචනයක නබේ. සතිත් නැත්ත පැවිදිවුනත් එලට ධර්මය ප්‍රජන ගන්නත් බේ තොරු පාසෙක පාසිකා කියන ගිහි පින්වතුන් පුළුවන් සතිහා යෝනි සමනෂිකාර උපදදාගන්න තර පැවිදියටත් පුළ ගිහයටත් පුළුව හැම මේ ධර්මතා දෙකත් එක්ක තමයි ගීජීවිතය ගත කල යුත්තේ පැවිදි ජීවිතය ගත කල යුතුතේ තුය ධර්මතා දෙකත් එක් ඒක නිසාසිහ ඇතිරගන්න සමාසතිය ඇතිකරගඩ යෝනිස මනස්්‍රිකාරය ඇතිකරගන්න ගිහිජීවිත බාධාවක් වෙන්නේ. අවශ්‍ය කරන්නේ මනනුවන එකැන යෝනිස මනස්ිකාරය හොඳ සිහ සමාසති තරේ ඇති කරගන්න පුළුව. ගිහිජීවිත ගත කරන අප ආර්යෂ්ඨාගක මාර්ගගේ ගමන් කරමෙන්. උතුම් චතුරාර් සත්‍ය අවබෝධ කරග. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ගිහිජීවිත ගතකරපු අයම සම්බධ ශාසනය ඕන තර ඉන්න. අදත්තින්න පුළාන්. චුල්ල සෝතාපන්න වෙලා චුල සෝතාපන්න වෙච්ච කෙන. එය මහනවිෙන් එයට කැමතිනන්ය මහනවක් මහනවෙන්න. නැතිවනත් එ අට ගිහි්චීවිතවය ගත කරන්න පුළුව චල සෝතා පන්න අදකට හොඳම උදාහරණය තමයි අපි දන්නවා අවුරුදු හතේ දි ස්ෝවාන් වෙලා ගිහිජීවිත ගතකරපුය නිසාකාම හාඋපාසිකාව තොර බන්දුල මල්ලිකා එවගේම වැදිකාන්තාවක් කොක්කොට මිත්තා ගියඒ වැදි කාන්තාව ඒ වැදි තම ග්‍යාදු ස්වා වැදි ජීවිතයක් ගටටලළ මමුොත්ඒ ස්වාමිදයනය ස්ොවාන් දෙක නිසා ගී්චීත තොර චතුරාරි සත්ය අවබෝධ කරනවා කියන්නේ ස්වාන් පනේදි චතුරාරි සත්්‍යය අවබෝධයනවාඒ අවබෝධ වෙනවා දුකක් දුකට හේතුව දුක නැති කිරීම නැති කිරීම මාර්ග අවබෝධ කොහොමද අවබෝධවෙනි. ඇයි පටිච්ච සමපපාදය මනාව අඔවබෝධයියාට පටිච්ච අපාදය.ඒගැනි හේතු ප්‍රත්්‍යය ප්‍රත්‍යෝපන්න කියන ධර්මතාවයන් එගේ මනස්සට හොඳට හඳට අනුගතයි. එය මනසින් හොට දකින නිවැරදිව දකිනු. නමතේට කාමරාග පටිග රූපරාග රූපරාග මාන උද්ද චවිච්චා කියන ධර්මතාමයන්නේ අයටතිනවා. එනිසා ගිහි ජීවිතයක් ගත කරන. කාමරාගේ තියෙනවානේ එේ තමයි මංකද විසාකාමහ උපාසිකාව ගත්තොත් සරෞදදු හතේදිී පුංචි දෙැරියක් වශයෙන්න්න කොටච්චුල සෝතපන් ඕනේ. තර හේතු ප්‍රත්්‍යය ප්‍රත්්‍යෝපන්න කියන ධර්මයන් මනාව අවබෝධ කරගත්ත කෙනෙක්. ඇබටක කාමයන් පිළි බාන්ධව කමරාග තිබබ දේශය එකත් තිබබ පටිගත් තිබ්බ. එනිසයා ගීජීවිතයක් ගත කර තොට බන්දුුල මල්ලික තොටාර කොක්කුට මෙත්තවෙදි කාන්තාව එවිතරක්නෙ මේ අනේ පිළිසිටිතුමා දොට සුමනා දේවය ගත්තො සදාම මාර්ගයහි සකෘදාාමි පලේහිටි කාමරාගයක් පටිගයක්ත්තුනී කල තිබ තර චල්ල සෝතා පන්නයි ඉට පසේ තමයි සකෘදාාගාම ත සමනාදේවය ගතුත් එයාලයි මාර්ග පල ලබල කිීජීතගත කර තරපිදන්න සමනාදේවිය පරලො සපත්නෙත් සකෘදාගාමේ පලය ලබල ඉන්න අවස්ථායි. අනේ පිටස් සිටිතුමා ල සෝතාා පන්න එගනිසා තමයි අවසාන අවස්ථාවදී මල්ලිය කල කතා කරේ තමගේ තාත්තට එවස්ථාවේ අනේ පිරිිසිටිතුමාත් සිේතුව මගේ දුව නියමිච්චර බුදුරජාණන් වහන්සේ ඇසුරු කරා ධර්මයඇ සුරු කර හොඳට ධර්මය පිළිබාන්ධව මන අවබෝධයක් තිබ්බ අනේ අවසාන අවස්ථාවේ සිහියටිකක් විකල් වෙලා කියන කනගාට සෝක්‍යය තිබ අනේ පිරිිසිටිතුමාට තමයි බුදුරජාන් වහන්සේ හමෝට ගිහිල්ලා තතාගතයන් වහන්සේට මේ කරුණ පැහැදිරි කර අනේ මගේ දුවනිය ඔබ වහන්සේ ගොඩාක් කාලයක් ලගින් ඇසරු කරපුගෙන මගේ දුවනිය ධර්මය පිළිබාන්දෝ හොඳ අවබෝධයක් දැනීමක් තිබ එහෙම දැනීමක් තිබබ මගේ දුවනිය මේ අවසා අවස්ථායි මට මෙහෙම සහෝදරත්තේ හමත මල්ලි කිය මට කතා කරේ අන් තමයි බුදුරජාන්ස පැදිරි කරේ ඔබගදුවනය වඋනාාට ධර්මයතින් ඔබට වැඩිමන් ඒ ධර්ම දර්ර එමන ධර්ම අවබෝධයෙන් නට වඩා වැඩි මල්ලය එනි සතමයි මල්ලයේ කර කතා කර එජනයා සකදාගාමි හව සවා තර බලන්නක එකකලු ගිහිචි විතගත කරන්න එ ගිහි ජීවිත්්‍යය ගත කරන ගමන් එද රගොලන් හිටේ මාර්ග්‍යය මොකත්. එල හිට මාර්ග්‍යයාආර්ෂ්ඨාංගික මාර්ගය තො සම්මා දිට්ටියයට විල්ල හිටිය. සම්මා සංකප්පය තියෙන නිවැරදි කල්පන එගොලට තිම්බ. තොර නිවැරදි වච්චානය ගොලන් හැසුරුව. නිවැරදි කර්මාන්තයක් එගොලොක් කරේ. නිවරදි ජීවිතය පැවැත්තුව සමා්චීව. නිවැරදි උත්සාහයක් තිබ්බඒ උත්සාහ මත තමයි ධර්මය ඔපබද කර. සමවායාමය ඇත නිවැරදි සිහියක් තිබා. සමාසතියක් ගලට තිබබා සම්මාසතිය නැතුව සමාවායාම නැතුව සමා්චීව සම්මාවාච්චා සමාකම්මාන්ත තර සම්මා සංකප්ප, සම්මාදිීටි මේවා නිවැරදිව ්‍රයාාත්මක වෙන නැත්තංඒ අනුගමනේ නොකර කෙනෙකොට මාර්ග පල්ල බනබේ ගැනි චතුරාර්ශත්‍යය අවබෝධ කරන්න බේ ස්වාන් මාර්ගය ස්වාන් පලයේදි චතුරාර්ශත්‍යය අවබෝධ කරනවා. එතමයි හේතු ප්‍රත්්‍යය ප්‍රත්්‍යය පන්න කියෙන ධර්මයන් මනාව දකිනවා. හරියටම දකින නිවැරදිව දකිනවා. එ නිවැරෙද්දිව දැකීමට තමයි සමාධිට්ටිකයෙන් තොනහෙනම් ගී ්ජීවිතයයේදී සමාධිට්ටි එන්න පුළ. එක්කිසිම බාධාවක් නෑ. බේස නිවැරදි සිහිෝන නිවැරදි උත්සාහය ඕනේ පැවිදි වනත් වැඩන්නේ නිවැරදි සිහයක් නැත්තං එකන සම්මස්සතියක් නැත්තා සමවා යාම නැත්ත නිවැරදි උත්සාහයක් නිවැරදි සිහයක් නැත්තං පැවිදිත් එ මාර්ගඵලයක් ල බන්නේ අධිග මේකට පත්තෙන්නේ. එන ගිහි කෙනෙක් වුනත් මෙනම කරුණු තොර. සම්ම සති සම්මවායාම කියර මේ ධර්මතා දෙක නිවැරදිව ක්‍රියාත්මක කොළොත්ය අනිවාරය සමාධීට්්‍යයට එනවා. එතැන නිවැරදිව දකිනවා. එනම් ගීජීවිතය බාධාමක් කරගන්න නැතුව අනේ මේ අපි ගියෝ ගිහි අන්ට බැෑම කරන්න කියලා හිතුවත් යට කවදාවත් කරගන්න හම්බිෙන් කර තමයි රම නිදර්ශන කීපයක් ගත්දේ. ඒගේ එලා ආකාරයෙන් ජීවිත ගත කලේ ගිහැන් වසින්නේ දැති. තරපිදන්න තවන්න ගොඩා කට්ට තර මාතිික මාත අම්ම ගතොත් අනාගාමි පල හිිය දගී ජීවිත ගත කරේ නාගාමි පල අනගාමි මාර්ගය හිටිය මාතිික මාත අම්ම දර චිත්ත ගූහ පැතිල්. ඒ අදි වශයෙන් ගත තනන් ප්‍රමාණයද. ඒ සබදධ ශාසනය ගිහි ජීවිත ගත කරමින් නිවැරදිවා ආර්යෂ්ටාංගික මාර්ගය අනුගමනය කලා එ අනුව මාර්ග අධිගමයන් ලබල සාර්ථක ජීවිත ගත කලා. සාර්ථක ජීවිත ගට කරලා ඒ ලබා ගත්ත අධිගමයන්ට ඒ මාර්ගඵලයන්ට අනුව ඒ ස්ථානවල ප්‍රති සදිිගත්ත තික ය අදත්. පිදන්න ල ඉන්නවා දිවලොකවල තරමාතිික මතා අම්මන කණන නාගාමි පලය හිටිය යිඕනේ සුද්දවාස වල අයිනෝනේ තර අනිිතගත්තු තනි පිඩසතුමා සුමන දේවිය තු රා පිදන්නවා අනිකුත්තර චිත්ත ගෘහපතිಿල්ල ත මාතෘ තිීවෙරාංච තර සුදෝධන රච්චුරු විසාාල පිරිසක් තර විශාක මහ පාසිකව සිීරුදනාද සුගති වලින්න්නවා. දගොල එ ලබාගත්ත අධිකමයන්ටානුව ලබාගත්ත මාර්ග පලයන්ට අනුව ල ඉදිරිී කාලය තීරණය කරයි කොහොමද අනිකුත් කටයුතු සිද්ධ කරගෙන නිවනින් සැනසෙන්නේ කොහොමද කියන එකගොල්න්තන්න ොන් තීරණ කරයි. ුල සෝතා පන්න වෙච්ච පුච්චලේ ඉගවට කරන්න සකෘ දාගාමිවෙන්නේ කොහොමද කියනක එකදේ සඳහ තමයි එයාල මාන්සිගන්න වෙෙර වඩන්නේ ගොල මේ ඉතිරි මඟ පල ලබන්නේ ස්වානච්ච පුච්චලව අය ස්ෝවානෙන් අයි දෙයක්නේ එයයි මාර්ග පලය ලබල ඉවරයි. එය අධිගමට පත්වෙෙ ඉවරයි ඉට පස්සෙ හා උත්ස්සාගන්නේ සකෘදාගම් පලය එළබන්ඩ කැන කාමරාගය පටිගයක්ත් තුනී කරන්න තකාමරාග පටිග තුනී කරපු අය සකෘදාගාමි මාර්ගෙට අය ඒකාාවට උත්සාාවන්ත වෙන්නේ අනාගාමි වෙන්නේ කොහමද කියනෙ. අනාගමි පලය ලබන්නේ කොහොමද කියනෙ ඒ සඳයි මහන්සි වෙන්නේ අආයටට සකෘදාාගාමි පලය ලබන්න එයට මහන්සි ෙන්න්නඩුවන්නන්නේ ඇලබල ඉවරයි රනාගාමී පලය ලබ පුච්චලයා එතන මෙහාදීවල් ගැනහිතන්නේ යට අවශ්‍යත්න යදන්න එයා ඉන්නේ කාමරාගත් පටිගැත් අවසන් කරලා කියලා ය ඒගවටන්නේ ඉතුරුස් සංයෝජන පහ අවසන් කරන්න කොහොමද ඒ සඳහ අවරවඩැන් ඒ සඳහා අමහන්සිවෙන් උත්සාහවන්තවෙන් අන්න අනුව ක්‍රමාණු කූලව ක්‍රම ක්‍රමීින් ඒ මාර්ග පලයන්න ලබල එන නිවනි සනසෙන. එනම් ගීජීවිතයක් ගත කරන්න පුළුවන් චුල්ල සෝතා පන්න සකුරදාගාමි කියන මෙනම අධිගමයන් දෙකට පත් වුනත් එයට ගිහි ජීවිතයක් ගත කරන්න කිසි බාධාව වන්නේ. ගීජීවිතය ගත කරන්න පුළන්. එ අනාගාමී පලයටාවට පස්සේ අනාගාමී වෙච්චාය ඇගේ ජීවිත මෙිදෙන්ට උත්සා කරන අනිවාරෙන් ගොඩාක්දුරටම . හිීවිතෙන ඉංගෙන ඇතර පැවිච් චීවිතර පත්තර ඉතිරි කරනෝටික සම්පූර්ණ කරගඩ සහ කරන. ත එනං කිීචීවිත ගත කරනය කොහමදම සමදිිට්ටිට සමදිිට්ටියට බුදුරජාණන් වහස දේශනා කරනවා සමාදිිට්ටි මිත්‍යා ිට්ටි කර දෙකක්තිේෙන. ාදිය තොන මච්චාදිිට්ටිය මිච්චාධිට්ටියය කියලා දැනගඩ සම්මාධිට්්‍ය ඕනේ මිච්්‍යාදිිට්ට්‍යය මිච්චාදිිට්ටය කලා දැනගන්නාන ය මිච්චාදිිට්ටිය ඉන්න කියලා දැනගන්න න එ දැනගන්න ස්වභාව සම්මාධිට්්‍යියය. ත සම්මාධිට්්‍යය සම්මාධිට්ටියය කියලා දැනගන්න සම්මාදිිට්ිය මිච්චාදිිට්ට්‍යය මච්චාධිට්ිය කිය දැනගන්න සම්මාදිිට්ටියය ඒගේ මනස තිය මිත්‍ය අදිික්්ටි එක දැනගන්න නුවනක්කෝනේ සොඳසිහි අක්කෝනේ එන ඒ තමයි සම්මාදිිට්ටි මිත්‍යාදිිට්ටි තමයි දානයට ප්‍රතිඵලයක් නෑ දන්දීමින් ඒට විපාකයක් නෑ යම්ිකිසිදයක් පූජක්හලොත් ඒකට විපාකයක් නෑ එක ප්‍රතිඵලයක් නෑ එක්කොම බොරු ඒවගේම සිල්වත් අය යි ලෝක මාර්ග පලලාබීන් කර කතාක නැහෙමයි ලෝකෙන්නේ කියල යම් කිසි කන සිතනවන සිතුවිල්ල මිත්‍යාදිික්්‍යය එක මිත්‍යදිිට්ටි මොකද යම් දෙයක් දුන්නොත් ඒකට විපාකයක් අනිවාරයෙන්ම තියෙන යම් දෙයක් පරිත්‍යාග කොත් යමෙකුට තවත්ෙන ගෙහපතවදෙසා තමන් සතු දෙයක් රි්‍යාග කළොත් ඒකට නියතවස්සයෙන්ම විපාකයක් තිනවා ඒ විපාකය තමයි තමගේ බලාපොරොත්තු අරමුණු ඉතුවීමඒ තමයි දාන විපාග දුන්දේ විපාග තඒ විපාකයක් නෑ කියල හිතන්න අය මිත්‍ය අධි්ටි යම් දෙයක් පූච කරන පූචා බුද්ධියෙන්න්දන අනුග්‍රහ බුද්ධියයන් දෙෙන දුගී දුප්පත්තායට දෙන්නේ අනුග්‍රහ පිණිස් ජීවත්වීම සඳහනුග්‍රහ ස්වාමින්න් වහන්සේලාට දෙන්න සිිල්ලුවත් අයට දෙන්නේ පූචාබුද්ධි පූජාවක් වසේ යම්කිසි කෙනෙක් එවේ විපාකයක් නෑ කියලා හිතනවන එක භිත්තිාද යම්ෙ සම්මාදිිට්‍ය ආකාර දෙකක් තිය එතමයි කුසල පක්ෂයේ යදන කුසල පැත්තේ යදන සම්මාධිට්‍යයති. හැබැයි කොසල පක්ෂයේ දෙන සම්මාධිට්ටිය ආශ්‍රව සහිතයි ආශ්‍රව සහිත නිසා ඒල් ලෞකිකයි දරක ලෝකොත්තර වෙන්නේ ලෞකික සම්මාධිට්්‍යයක් මකදද කොසල පක්ෂේෂිත තියෙන ආශ්‍රවත්්‍යෙක් ත කුසලපක්ෂේෂිත තමයි ධනයට විපාකයක් තියෙන ය යම් දෙයක් දුන්නොත් ඒට යම් ප්‍රතිපලයක් යහපත් ප්‍රතියක් යහපත් විපාකයක් ලැබේ කියලා හිතනෝ ඒවගේම යම් දෙයක් පූජා කිරීමෙන් තමන්ට යහපත් ප්‍රතිඵලයක් ලැබයි කියලා හිතනු එක කුසල පක්ෂේෂ හිතපි හිටවීමයි කුසලේ සිත පිහිටව එක කුසලයයි තොර සීලයක් ආරක්ෂා කිරීමෙන් යහපතක් වෙනවා කියලා හිතනෝ එක කුසල පක්ෂේෂ හිත පි හිටවීමයි එක සමාදිිට්ටියී සිල්වත් අය ලෝකඉන්නවා කියල පිළිගැනීම එක සමදික්ක එක කුසල පක්ෂි හැබ එක ලෞකිකයි තො තමන් හිතනවාසිිල්ලොත් අයි ලෝකඉන්නවාඒවගේ මාර්ග පලලාබින් මාර්ග පල ලබපුය ස්වාන්සකෘදාාගාමය අනනාගාමි අරියහත් සතර මාර්ග සතර පල ලබු පය ලෝක ඉන්නවා කියඇල හිතනවා ඒ කොසල පක්ෂේ සිතපි හිටවීම. නෑ කෙල හිතොත් ම විත්‍යා දිට්ටි වෙන්. තොර හෙමයි ඉන්නවා කියල හිතවත් සම්මාදිිට්ටි. ද ඒ සම්මාධිට්ටිය හැමයි ලෞකික වෙන්නේ කොහොමද ලෞකික වෙන්නේ එය එලට ආශ්‍රවතියනවා. ආශ්‍රව තියෙනව නම් ලෞකිකයි. ලෝකොත්තර සම්මාධිට්ටිය කියන වෙන එක. ආශ්‍රව සහිතතව කුසල පක්ෂේ සිිත තියන. වද දානයට විපාකයක් තියන. පූචා කරලොත් යම්දයක් ඒකට හොඳ ප්‍රතිඵලයක් ලැබී යහපත් විපාකයක් ලැබි. තොර සීලයක් සමාදංහුණොත් අපට හපත් විපාකයක් ලැබේ. එහෙම හිතල හෙම කල්පනා කරලා අනුව ජීවිතය පවත්වන. හැබේ ආශ්‍රව ප්‍රහීන කරලනෑ. මොනදාාශ්‍රව. කාආ්‍රව ඇ කාමයන්ට එලනවා. කා්‍රව. බවආශ්‍රව යල භවයන්ට එලෙනවා. තො දිට්ටි ආශ්‍රව එක මාර්ගඵලයක් නොලබන තාක්කල් දිටටි මාර්ග පල චුල සෝතාපන්නඋනාට පස්සෙ තමයි දිට්ටිවලින් මිදෙන්නේ දිට්ටිවලන් සිත ඉවත්තෙන්නේ දිට්ියක් නැත්තේ. එකන වැරදි දැකීමක් නැත්තේ චුල්ල සෝතාපන්න එතකම්ම එයට තියන්නේ වැරදි දෙකීමක්. එත කාමාශ්‍රව බවාාශ්‍රව දිට්ආාශ්‍රව එතන විච්්‍යාස්ත්‍රව තින අවිද්‍යාව කියන්නේ මුලා මෝහය එකන අරමුණේ මුලාවීමයි මෝහය කියලක එට තමයි නොදැනීම කියන්නේ නොතේරෙන කම කියන්නේ නොවැටහීමක් කියන්නේ අවිද්‍යාව කියන්නේ අරමුණේ මුලා වෙන ස්භාමට එ අරමුණේ මුලා වෙනවා ගත්තා ආරම්මණය දුන්දේට විපාකයක් නෑ පූජාකරපු එකට ප්‍රතිඵලයක් නෑ සිල්වත්තා ලෝකෙන්නේ ඔය මාර්ග පල ලාබීන් ලෝකෙන්නේ තුට අරමුණේ යා ගත්ත ආරම්මනය මුලා වෙලා එකතයි මෝහයකන් අවිද්‍යාව කියයන්නේ එක එක අවි් ආශ්‍රවයක්කක යවිද්‍යාවට ඇලිලා සිත එලිලා මෝහයට සිත ඇලිලා අරමුණේ මුලාවෙලා ො අරමුණේ මුලාවක් නැහැ සමාදිට්ටි ැබ සම්මාධදිට්ටිය දෙයාකාරයි එ දොකාර වෙන්නේ ්‍රධානයට විපාකයක් තියෙනවා එතට අරමුණේ මුලා වෙලා නෑ දන මෝහේනෑ පූජාකරපු යම් දෙයක් පූජා කලොත් ඒකට විපාකයක් තියෙනවා එක අරමුණේ මුලා වෙලා නෑ රැවටිලාන අරුණ පිළිය අනන්තිය බාර අරගෙන තියෙනවා එක හොඳ දෙයක් යහපත් දෙයක් හැටියට. එවගේම සීලේන් විපාකයක් තියනවා ශල් සමාධංවෙච්ච කෙනෙකුට යහපත් විපාකයක් තියෙනමක් කියලා පිළි අරගෙන තියන එතකොට අරමුණේ මුලා වෙලාන. අරමුණේ මුලාවීමට තමයි මොහල්කයෙන් රැවටීම කියන්නේ අවිද්‍යාව කියන්නේ අනවබෝධය කිය. එතකොටඒ පුච්චලයා එ අරමුණේ මුලා වෙලා න්නහැ සම්මාදිිට්ටි හැබයි සම්මාදිිට්ිය ලෞකික වෙන්නේ කොහමද යට කාම අශ්‍රව තියෙනවා. එය කාමයන්ට ඇලෙනවා. එය භවයන්ට ඇල්ලෙනවා එයා දික්්‍යවලට ඇලෙනවා ඒන තන අවිච්්‍යාශ්‍රව තියනවා එතන මොහේ තින එතකොට එක ලෞකිකයි අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තු මාර්ගඵල ලබනකම්ම දිිට්ටිය ආශ්‍රව තියෙන ත කාමයන්ට ඇලෙනෙත්ඒ දිට්ටිය නිසා තමයි එකන වැරදි දැකීම නිසා ලෝකොත්තර පැත්ත දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ ආශ්‍රව රහිත ද කාමාශ්‍රවන බවාශ්‍රවන දිට්ට ආශ්‍රවන්නේ අවිච්චා ආශ්‍රව නැත්තං ත කාමාශ්‍රව භවාශ්‍රව දිිට මේ ආශ්‍රව නැතුව සිත පවතින නං යම්දය එක ලෝකොත්තර සම්මාධිට්්‍යියය අ එතනි මෙහාතියෙන සියලු මේවා ලෞකික සම්මාධිට්ිය එතුර දැන් ගිහි ජීවිතය ගත කරන කෙනෙකුට ආර්යෂ්ඨාගක මාර්ගය ගමන් කරමින් උතුම් චතුරාර්ශත්‍යය ඔබොද කරග පුළුවන් කොහොමද කරන්න එන සම්මාධිට්්‍යිය සම්මාධිට්්‍යිය කියලා දැනගන්නේ මිත්‍යාදිිට්්‍යය මත්‍යාදිිට්ටිය කළගන ගන්නෙත් සමාධිට්ය. මිත්‍යාදිිට්ටිය අයිංකරගන්න ඉවත් කරගන්න ගන්න උත්සාහය උනන්දුව ඕනකම සමවායමය. සම්මාදිිට්්‍යිය වඩන්න ගන්න උත්සාහය සමවායමයය. හැබැ මෙස්ියල්ල කරන සම්මාස් සතිෝනි. සම්මා සතියෙන් හියෙන් යුක්තව තමයි සම්මවායාමත් උපකාරක් කරගෙන මිත්‍ය අධිට්ටිය මිත්‍ය අදිිට්ටියය කියර දනගන්නවා එතකොට සම්මාධිට්ටි සම්මාධිට් සම්මාධිට්ටි කර දැනගන්නෙත් සම්මාධිට්ටිය එතකට සම්මාදිිට්ටියයේ ධ්‍යාකාර බව දැනගන්නෙත් සම්මාදිිට්ටිය එ දේ‍යාකාරය තමයි ආශ්‍රවත් එක්කයේ දෙනවා හැබැයකු සල් කරනවා යදන් දෙෙන ස භාවනා කරනවා. ඇ බෑටකාම ආශ්‍රවතිීනවා. එයට බවා ආශ්‍රවතින දිට්‍ය ආශ්‍රවතින. ඒ ආශ්‍රවයන් ප්‍රහින කල්ලා නැතිනිසා ඒ සම්මාධිට්ටිය ලෞකිකය. එහන ලෝකොත්තර සම්මාධිට්ටි කරක් කියන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥාාව බල හා ධම්ම විච්චි කියන සම්බෝධි අන්ගේය දියුණු කරපු ඇය තමයි ෝොතර සමාධි්යටෙන් ඉන්ද්‍රියධර්මයන් වැඩෙන්නෝන බලධර්මයන් වැඩෙන්ඕෝනේ ධම්ම විච්චි කියන සම්බෝධි අන්ගේ වැඩෙන් ලෝනේගැන ප්‍රඥාව වීමංස ඉද්දිපාදය වංස කියෙ ප්‍ර්ඥ මෙන මේ ධර්මතාමයන් වැඩුනොත් එන්නේ ලෝකොත්තර සම්මාධිට්ටයට එන සද්ධහ වැඩෙන් ඕනේ සද්ධහාම වැඩෙන්න්න ගිහි ජීවිත්‍යයද පැ ජීවිතය ද කියලවෙන සාක්් නෑ ඇයි සද්ධහ වැඩනි සිතන. තො සද්දහ වැඩෙන් සිතී. ඒකයි බුදුරජාණන් වවාස දේශනා කරන්නේ මහනිනි පැවිදි කරන්න ඕනෙ සිතයි. ගත නෙමි දැ ගත පැවිදි කරාම දැන් ගොඩාක් හිේතනා එයා මහනවෙලා එය පැවිදි වෙන ඒමකද අ සුදු සුදුවත් සුදු වස්ත්‍ර ඉවත් කරලා බුදුරජාණන් වහන්සේ අනු දැනවදාල අ කහපාට වස්තර පෙරෝගත්තාම ගත පැවිදි කරලා ගත පැවිදි කරහරි ඇැබැ සිත පැවිදි කරලා නැත්තා ඒ පැවිද්දිෙන් ඇති වැඩක් එදකට ගිහිජීවිටය ගත කරනව සුදුවත් අන්ඳනවා සිත පැවිදි කරලා එතුට දැම් වටින්නේ මොකත් මේ මාතෘකායිවලතියන ගිහිජීවිත ගත කරන අපි ආර්යෂ්ාංගික මාර්ගේ ගමන් කරමෙන් උතුම් චතුාර් සත්‍ය අවබෝධ කරගන්න කෙසේ එහෙන ගිහිජීවිතය ගත කරගන්න සිත පැවිදි කරගෙන ද ගිහිජීවිතය ගත කරන්න පුළා හැබැයි සිත පැවිදි වෙලා එදොර ගත පැවිදි වනාට වැඩක් නැහ සිත පැවිදි වෙලා එගැනි ශස්සනයේ බුදුරජාණන් වහන්සේමි නිර්වාණ අවබෝධය කරා යන ගමනි අනුගමනය කළ යුතු පිළිවෙත් නිවැරදිව පුරන්නේ නැත්තං, සීල සමාධි ප්‍රඥා කියන මේ ධර්මතාවයන් නිවැරදිව පුරන්නේ නැත්තං අනුගමනය කරන්නේ නැත්තං එයා පැවිදිවනාට වැඩක්නෑ ගත පැවිදිීහබේෂිත පැවිදිලනය. එද ගිහිජීවිත ගත කරන සුදදුත්. සුදවස්ත්‍ර හඳන අය අඳනාය ඉන්නවා එයාල ගත පැවිදි වෙලා නෑහැබැත් සිත පැවිදිවෙලා ඇතර වටින්නේ මකක්්ද කියන කාරණය තම තමන් නුවරින්ත ේරුම් ගණ්ඩෝනිය එනම් පැවිදි කරන්න ඕනෙමොකත් දො ගීජීවිත ගත කරන අප ති ගීජීවිතය ගත කරට කමන්නේ සිත පැවිදි කරන්න දො සිත පැවිදි කරන්නේ කොහොමද සම්මාධිට්ටියටෙන්නේ. ඒ සම්මාධිට්ටිය ඒරුන් ගන්න මිත්‍යාදිිට්ටිය මත්‍යාදිිට්ටිය කල දැනගන්නේ සමාදිට්ිය සිත වැරදි පැත්තට යනවනම් මගේ සිතගේිය වැරදි පැත්තට වැරදි ඇදහිම් වැරදි පිළිගැනී වැරදි දෙවල් අනුගමනය කිරීම් කියලා දැනගන්න ඕන සම්මාදිිට්්‍යිය. සම්මාදිට්්‍ය තිව දැනගන්න බේඒ තාක්කල්ලයා මිත්‍යාදිිට්ටිය එ මිත්‍යාධදිට්්‍යය මත්‍යාදිිට්ටියලා දැනගන්න සම්මාධිට්ිය සම්මාධිට්්‍යය සම්මාධදිට්්‍යිය කියලා දැනගන්න සම්මාදිිට්ටියය. එදොට ඒ සම්මාදිිට්ටියම බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආකාර දෙගක් තියෙනවා. එදොර දැ ගී ජීවිතය දන මේ තරුම් ගන්නඩ බැක් තනුගන පුළුවන්. අවබධ කරන්න පුළුවන්. එොමද එනම් ආශ්‍රව සහිතයි හැබැයිස්සිත කොස ලේතිෙන. ෙවල්දරවල්වලට කැති යානවානවලට කැමති ඩකඩංවලට කැමති මිලමුදල්වලට කැමති රන්රිදි මුතු මැනිික් වලට කැමැති අබුදරුවන්ටත් කැමති ප්‍රියයි හැබැය පින්දහම් කරනවා. කුසල්දහම් කරනවා. එයා සිිල් සමාදන්ගෙන යා දන්දෙන යා ඒ පූචාවන් සිද්ධ කරනවා යයාකාර කටයුතු කරනවා. හැබැයි එහෙනම් එතන කාමාශ්‍රව තියනවා. ආශ්‍රව තියෙනවා හැබැයි කුසල පක්ෂේ ෂිත තියල තියෙනවා එහනම් ඒ සම්මාධිට්ටිය ලෞකිකයි ඒක නිවන්න අවබෝධ කරගන්නඩ ප්‍රමාණවත්යෙන්නේ නෑ. නිවන්න අවබෝධ කරගන්න නිවනට යන මගනං නිවන් මාර්ගයනං ගමන් කරන්න ඕෝනේ ය කාමආශ්‍රව ප්‍රහීන වෙන ආකාරයට ගිජීත ගත කරන්න. එකචනික් ගෙවල් දරුවල්ලෝට තියෙන ඇල්මාසාාවක් කැමැත්ත ඉ ඩංවලට තියන ඇල් මාසාාව කැමැත් ජාන වාහනවලට තියන ඇල්මාසාාව කැමැත් මිල මුදල්ලවට තියෙන ඇල්මාසාාව කැමැත්, ආභරණවලට තියෙන ඇල් මාසාව කැමැත් අමු දරුවන්ට තියෙන ඇල් මාසාාව කැමැත් දුරුුවෙන ආකාරයට සිතහසුරුවන් එතහොට ගත පැවිදි වෙලාන්නේ සිත පැවිදි වෙලා. ගත පැවිදි වූනට කමන්නේ සිත පැවිදි වෙලා. එකඇනේ කාමාශ්‍රව නෑ. ත භවයෙන් භවයට ඒවම ප්‍රාර්ථනා කිරීමි ඒවා පිළිබාඳෝම ඇල්මක් තවත් භවයකට මේ සියලු සම්පත් මේ වර්තමානය මංම මොහොතේ විඳින. මේ සියලු සම්පත්මාට ඒගව භවයටත් ලැබෙන්්ඩෝනක් කියන සිතුවිල් ඇතුව ගිහිජිවිත ගත කරනවනම් භවාශ්‍රව. දොකොටග. ගත පැවිදදි වෙලත් නෑ සිත පැවිදි වෙලත් නෑ එනන් ඒ ගිහි ජිවිතෙන් ඇති වෙලන්නේ හැබැයි ගත පැවිදිවෙලානෑ සිත පැවිදිවෙලා තියෙනවා එයට බව අශ්‍රවනය භවයෙන් භවයට පිළිබඳව ගෙන අන්ඩ සම්පත් එමනත්නගේ පංච කාමය මට මීට වඩ අහලින් ගව භව ලැබෙන්ඩ් ඕන කියලා හිතනවන තොර ගත පැවිදිවෙල නෑ සිත පැවිදිවෙලත්නෑ සුදුවත් අදන්න එද වට පැවිදි කරගන්නේ සිතයි දිික්්‍ය ආශ්‍යව තන වැරදි දේවල් පිළිබාඳ තුනොරුවන්ගෙන් බාහිර උදරාත්නය ධම්මරත්නය සංගරත්නය නත්ති මේ සරණ අනඥං බුද්ධෝම සරණං වර නත්ති මේ සරණං අ්ඥං දම්මෝම සරණං වර නත්ති මේ සරනං අඥං සංගෝමය සරණං වර ඒ වචනය පරිසමාප්ත අර්ථයම් ඒ විදිහට මේ ස්ක්‍රියාවන් සිද්ධ වෙන වන එට දිට්‍යාශ්‍රව යන්නේ. තො කාමාශ්‍රව බවාශව ට්‍යාශ්‍රව නැත්තන් එතන අවිද්‍යාශ්‍ර වන්නේ. එන ොට ලෞකික සම්මාධිට්ටිය කියලා දැනගන්න සම්මාධිට්ටය. ත ලෝකෝත්තර සම්මාධිටිය එකඇන්නේ මාර්ග පලල් ලබල්ලා සර්්‍යය අවබෝධ කරගෙන න්නේ නිවන්න අවබෝධ කරගන්නට නිවන්න අවබෝධ කරගන්නට ප්‍රකාර කරන්නේ ලෝකොත්තර සම්මාධිට්ටියයි එලෝ කොත්තර සම්මාධිට්ටිය නං තමන්ට තේරෙන් ලෝනේ මගේ මනස්සෙ මගේ සිතේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා එතමයි සද්ධා ඉන්ද්‍රිය වීර ඉන්ද්‍රිය සතිඉන්ද්‍රිය සමාධී ඉන්ද්‍රිය ප්‍රඥ ඉන්ද්‍රිය සද්ධ බලය වීරය බලය සති බලය සමාධි බලය ප්‍රඥා බලය දම විච්චි දම විච්චි කියරයන්නේ එ විදර්ශන ප්‍රඥාවට. එහෙනම් අන යමකිසි කෙනෙ තම තමන් තුළින්ම දකිනවා හරි මට සද්ධහ ඉන්ද්‍රිය වැඩිලා එන සද්ධහ ඉන්ද්‍රිය වැඩෙන ආකාරයට ගිහිජීවිතය ගත කරඩු. සදධහා ඉන්ද්‍රිය වැඩිනාකාරයට ගිහිජීවිතය ගත කරනවා කියන්නේ තුනුර්වාන් කෙරේ ඇතිවන ප්‍රසාධය සද්ධාව කියන්නේ. ඇබයි ඒ සද්ධහාම අචල සද්ධාවක් වවෙන්න ඕනේ. හෙළවෙන සද්ධාවන්නේම. අච්ච සද්. ත අචල සද්ධාවට එන්න නම් ය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පෙන්නපු මග, හේතු ප්‍රත්‍යය ප්‍රත්‍යයෝ පන්න කියන ධර්මයන් තේරුම් ගත යුතුමයි. අවබෝධ කළ යුතුමයි. ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහනනි මම නිවන හැර අනිෙකු සියලුම ධර්මතාවයන් මේ ලෝකයේ විශ්වය ක්‍රාත්මක වෙන සියලුම ධර්මතාවයන් මම ප්‍රකාශ කරන අභිහිතව හේතු ප්‍රත්්‍යය හටගන්න. හේතුන්ගේමයි හටවයන්. ප්‍රත්්‍යෙන්මයි සකස් කරන්නේ නිවන හැර තොට ලෝකේ තියන සියලුමදේවල් බුදුරජාණන් වහන්සේ බෙදවි කරුණු දෙකක්ට. ඒ දෙක තමයි නාමංච රූපංච නාමයයි හා රූපයි වෙන දෙයක් නෑ මනන වෙන දෙයක් හොයන්න අත් එපා වෙන දෙයක් ලෝකෙන් නැහැ තියන්නේ මේ ධර්මතා දෙයි ධර්මතා දෙක තුළ සියල්ල තින. ඒ එ නාමරූප දෙක සියල්ලම කැටි කරලා සංශිප්ත කරලා ගත්තෙ ත තාගතයන් වහන්සේ කරුණු දෙක තුළ ඇතුළත් කරා. සියලුම දෙවල් අරගෙන. නාමං්චරූ පංච. ඉදර නාමරූප දෙකේ තමයි එහෙනම් හේතු ප්‍රත්‍යයෝ පන්න කියන ධර්මතාවයන් අපි තේරුම් ගන්න ඕන අවබෝධ කරගන්න න වටහා ගඩුවන්. තියන්නේෙ ලෝකෙ මෙච්චරයි නාමංච රූපංච විට වඩා දෙයක් ලෝකෙන් නැහැ එතකොට එස්සිියල් හටගන්න හේතුන්ගේ. අන්න යම්කිසිගනෙ නිවැරදිව දකිනු නිවැරදිව දැක්කනන් සම්මාධිට්්‍යියයි අන්න යට නිවැරදි සද්ධවක්කෙනවා. වීරේස් එය අවබෝධ කරගන්න ගන්න උත්සාහය සමවායාම හෙවත් වීරය සති එතට දැ සහ. සිහය බලවත් එන්න ඕනේ. මේවන් නිවැරදිව දකිින්ඩනම් නිවැරදිව තේරුම් ගණ්ඩනම් නිවැරදිව අවබෝධ කරගන්න නම් සිහිය ඕනේ. ඒ සම්මස් සතියයි. තේ නාමරූප දෙකපිළේ බාන්ධව හේතු ප්‍රථ්‍ය ප්‍රත්්‍ය ඔපන්න තොර චතුරාරි සත්‍යය අවබෝධ කරගන්න කෙසේද. එ හේතු පබල ධර්මතාවට අනුව බැලුවොත් චතු්‍රාර්ශත්්‍යය ධර්මය අවබෝධ කරගන්න පුළුවන් එතකොට තමන් දන්නෙම නැතුව මේ ඉන්ද්‍රිය ධර්මයන් බලධර්මයන් වැඩිලා ඉස්සල්ලාම බලයක් වෙලා ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් නිවනට අරගෙන යනවා ඉස්සලාවෙන්නේ බලවත්වීම සද්දාව බලවත්වෙන් ඕනි ඒ නිවන් අවබෝධ කරන්න සුදුසු ආකාරයට බලවත්වෙන්න්න ඕනේ සද්ධ ඒ ආකාරයට බලවත් එන්න නං සද්ධාව එය හේතු පල දකිදමු දෙමකත හේතු පල අවිද්‍යාව හේතු සංස්කාරයන්ට මේ කලෝක යම් කිසි කරෙන් නෑ කියලා කියවනම් යා ධර්මය මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ උණුසුම් මාත්‍රයක් කත් ලැබිලනේ හුළම්ප දක්වත් වෙෙදිලන්නේ අවිද්‍යාමම තමයි සංස්කාරයන්ට ප්‍රත්්‍යය වෙන්නේ කියන කාරණය නිවැරදිව තේරුම්ගත්තොත් අවබෝධ කරගත්තොත් වටහා ගත්තොත් එය නියත වසයම සමදිටි හේතු ප්‍රත්්‍යය ප්‍රත්‍යෝ පන්න කියන ධර්මතාාවයන් එය හරියටම දකිනු. ද අපි බලමු අ ආශ්‍රව ගැන කතා කලනයි ත්‍රාශ්‍රව එක්ක ය දෙෙනවනංසිිත ලෞකිකයි ආශ්‍රව නැත්තා ලොකොත්තරයි. ආශ්‍රෝප්‍රහේණ කරපු එක් කෙනා තමයි නිවන් අවබෝධ කරන්නේ නිවන් දකින්නේ එතන මෙහා කිසි කෙනගුට නිවන් දකින්න බැෑ ආශ්‍රවයක් සිත තුළ තියෙනවන ආශ්‍රව කියන්නේ ඇලෙනව කියනෙ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනව මහණෙන මේ ආශසරවහෙවත් මේ ඇලීමහෙවත් චන්දරාගය නොදැනීමට ප්‍රත්තිය වෙනවා. නොදැනීමට උපකාර වෙනවා. නොදැනීමට හේතු වෙනවා. දො නොදැනීම කියන්නේ අවිද්‍යාව අනවබෝධය මෝහය මුලාව රැවටීම. අරමුණේ රැවටීම මෝහයහෙවත් අවිද්‍යාවයි. එෙන අරමුණ තමයි අරකාමයන්ට ඇලීම ඇලිමි සිත දැ පංච කාමය පිළි බාන්ධව සිංරූපය දැකළ අආශ්වාදයක් හොයනවනං එතැන තියෙන්නේ ආශ්‍රප සහිත සිතක් එ පංචකාමි එ විදීමී ආසව එදොරේ අරමුණේ මුලාවෙලා අරමුණේ මුලාඋුනානං එයාට තියෙන්න්නේ අවිද්‍යාව ඒවත් මොහේ ඇයි අරමුණය මුලාඋන්නේ අරමුණේ මුලාවනේ එ ඇස දන්නත් නෑ රූප දන්නත්නේ ඒ දෙකනිසා හැදන සිත දන්නත් නෑ තුකරුණ එකතුව ස්පර්ශය දන්නෙත් නෑ ස්පර්ශෂය නිසා විදීමේ සිත දන්නෙත් නෑ. මෙන්න මේ කරුණු නොදන්න නිසා අරමුණේ ඇලෙනවා. දො අරමුණේ ඇලෙනවට කිව ආශ්‍රව කියලා. එදො ආස්රව ඇලුනයිඒ අරමුණ පිළිබඳව තියෙන අනවබෝධය. අරුණේ රැවටන අරමුණේ මුලාවුණ ඇස ගැන දන්නේනෑ බහිර රූපගැන දන්නේය. දෙක නිසා උපදින සිත දන්නේ නැහැ තුන් කරුණ එකතු ස්පර්ශය දන්නන්නේ නැහැ ඉස්පර්ශය නිසා විදීමි සිත දන්නේ අරමුණේ මුලා වෙලා. දොර ඇසෙත් මුලාවෙලා එඉන්් රූපත් මුලා වෙලාඉන්න. ඒ දෙක නිසා උපදින සිතෙත් මුලා වෙලා ඉන්නය තුන් කරුණ එකතු ස්පර්ෂයකෙත් මුලා වෙලා ඉන්්ිය. ඇ හේතු ප්‍රති්‍ය ප්‍රත්‍යපන්න දකි නෑන ඇස හේතු එ වඩ බාහිර රූප හේතු ඒ හේතු දෙකක් එක තුවෙලා හැදුව පලයක් එතමයි රූප පිළිබන්ධව දැන ගැනීමේ සිිතක්. එතකට මුලාවුනා කිවයි අරමුණේ මුලාවනා කිවවේ ඇසගත්තා මම කියල ඇසගත්ත මගේ කියලා ඇසගත්ත මට අයිතිී කියල නෑ එකට ඒක බෙදල බැලුවත් හේතු ප්‍ර්‍ය ප්‍ර්‍යපන්න ධර්මයක් අන්න එතකොට අරමුණේ මුලා වෙන්නේ නැහැ නිවැරදිව දකින නිරදි හිතනවා නිවැරදිව දකිනවා ඇ ගිහිජීවිතයට බාධාවක් වෙන්නේ ඇ ගත සුදුවත් සිත පැවිදි ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම මම් දැම් මනාව දකිනවා ස්තරේ ගැන නෙේ ඇදන් ඉන්න වස්තරය ගැන නෙමේ ැලුවේ සිත ගැනයි. එතවර සිතේ තියෙන ස්වභාාවය මෙච්චරකාලයක් දිට්ටියත් එක්ක බැඳිල තිබ්බ සිත බන්දිිට්ටිංජැලිුව. එත ෝරඒකට වස්තරයක හපාට වුනත් ප්‍රශ්නයන්නේ සුදුපාට වනක් ප්‍රශ්නයන්නේ. ඒකයි මං මුලින් කිව්ේ එහෙනම් ගත පැවිදි වනාට වැඩක් නෑ සිත පැවිදි වෙලා නැත්තා. එතවට ගත සුදුවත් වනාට කමක් නෑ සිත, වැරදිව ධර්මය අවබෝධ කරනවන මේ ධර්මය තියන අවබෝධයක්. එන තර අපි ඇවිල්ල තියනෙන ආර්යස්කකාාගක මාර්ගයට. හැබැයි අ සුදුවත්නන්තින්නේ. හැබැගේ සිත පැවිදිී. දොර හේතු ප්‍රත්‍ය ප්‍රථ්‍යපන් එන ආශ්‍රව කියන්න ඇලෙන සිත. එතොර ඇලෙන්නේ ඇයි අරමුණේ මුලාවීම නිසා. එතොට මෝහයයි මෝහේ කියන අවිද්‍යාව. හඟගේ ඇලිම්ම අරමුණේ මුලාවනේ අවිද්‍යාව නිසා ඒ නිසා තමයි බුදුරජාණන් වහසේ දේශනා කරන්නේ මහනෙන ආශ්‍රව අවිද්‍යාවට ප්‍රත්්‍යයයි අවිද්‍යාවට ප්‍රත්්‍යය එතකට අවිද්‍යාව ප්‍රත්‍යයි සාක්ස්කාරයන්ට අ අරමුණේ මුලාවීම නිසා ආශ්‍රව කාමයන්ට ඇලෙන සිත සිත ඇලෙන්ඩ දුන්න එතන සිත ඇලෙන්ඩ දුන්නේ අර අරමුණේ මුලාවීම තොට අරමුණේ මුලාවීමට කිව මෝහය කියලා මෝහය කියන අවිද්‍යාව එහනම් ආශ්‍රවා විද්‍යාවට ප්‍රතියයි. අවිද්‍යාව සංස්කානයන්ට ප්‍රත්තය අවිද්‍යාපච්චා සංකාර එත කොට දැ ආශ්‍රවාපී මූලධර්මය හැටියට ගත්තත් සංස්කකාරයක් හොමද හැදුනේ කියන කාරණය අපි ත්ත හේතු ප්‍රත්්‍යය ප්‍රත්‍යයෝපන්න අනුව ආශ්‍රම මගල ධර්මය ඒ ගැන හේතු අවිද්‍යාව ප්‍රත්්‍යය ධර්මය සංස්කාර පල ධර්මය එදොට හේතු ප්‍රත්‍යය ප්‍රත්‍යයෝපන්න ඇතු රඋපකාරයෙන් වඋ පන් ධර්මයක් තමයි සංස්කාරයවත් කර්ම මොන උපකාරයෙන්ද උපෙදුන අවිද්‍යා ප්‍රත්‍යය විද්‍යාවට මුල්ලුණේ ආශ්‍රවයි දැම් පැහැදිලි වඩෝනේ මෙච්චර සරලව කියල දීලත් පැහැදිලි නැත්තම් තේරෙන් නැත්තා කෝමද කියන්නේ කියෙන මටත් සිතන්න බෑ. එනම් තව පාරක් කියන තේරෙෙන නැත. ආශ්‍රව කියන්නේ ඇලෙන සිත කාමයන්ට ඇලෙනවා. ඇලෙනවාන අපේ සිත කාම කියන්නේ කැමති කැමති තැන සිත ඇලෙනවා ද කැමැති තැන සිට ඇලෙන්නේ ඇයි ඒකට තම අරමුණේ මුලාවෙනව කියන්. ඇතුට ඇස ගැන දන්නේ නැහැ බාහිර රූප ගැන දන්නේ නෑ දෙක නිසා හැදන සිත පිළිබඳව දන්න නැහැ තුන් කරුණ එකතු ඉස්පර්ශෂය දන්නේනෑ ඒ ස්පර්ශය නිසා විදීමේ සිත දන්නේ නෑ මේ ධර්මතා පහේ මුලාවෙලා ඉන්න නිසා ඒ අරමුණට ඇලෙනවා. ඇසටත් ඇවා ඇස ගැන දන්නේ. ඇස ගැත් කියවා එ ඇස පෙරකර්මයක පලයක්. පෙර තමන් කරගත්ත කර්මයක පලයක් තම ඇස. ත කර්මය කිය කියන්නේ සිතුවිලි එමන චේතනා කර්ම කියන්නේ. තො පෙරබහව වල අපේ සිත හැසුරනේ සිතුවිලිත් එක්ක. ඒ සිතුවිලි දෙට බෙදවා ක කුසල චේත අුස තුස සි අකුසල සිතිවිලි දැඟ සිතුවිලි වල පලයක් හැටියට තමයි ඇස කියන ධර්මතාමය නො හේතුගත්තොත් අපි කර්මය හේතු මූල ධර්මය කර්මයනය සහදන්න කර්මයක් නැත්තගේ සක්හදන්න බෑ එනිසා තමයි තතාගතයන් වහද දේශනා කනන්නේ කර්මවිපාක කෙෙස් හා කර්ම ඉට පස්ස විපාග කෙලෙස් නිසා කර්ම කර්ම නිසා විපාග එනම් පෙර භවේ අපේ සිත හැසුරුණු ආකාරය කර්මයයි එවත් චේතනාවයි එවත් සිතුවිලි කුසලා කුසල එදොර ක මූල ධර්මය වශයෙන් ගන්නවා අප මෙ ඇස අවබෝධ කරන්න එනම් කර්මයතන මූලිකන් දො ඇස හදල තියෙන ධර්මතතාාවේම කද කියලි හන්ඩුව මේ ඇස කියන එක ධර්මතාවේ මේ ඇස හැදිය මොනවෙන්ද. එතොර අපට තේර නවම් බුදුරජාණන් වහන්සේ සියල් පැනෙව්වාන ධර්මතා දෙකක් තුළ ඒ තමයි නාමං්ච රූපංච කියන මේ ධර්මතා දෙක තුළට ඇතුල් කරන තොර ඇසයිතිවෙන්නේ නාමයට නෙමි ඇසයිතිවෙන්නේ රූපේට. ත රූපේක කියන්නේ මොකක්ද කිය කාණය දැවඇ හොඳ එටම ද. ශක්තින් හතරකටයි රූපය කියන්නේ කිය. තොර ශක්තින් හතරක් තමයි මේ ක්‍රියාත්මය තොර ශක්තිීන් හතර ප්‍රත්්‍යයයි උපකාරයි. මූලධර්මය පෙරභවේසිිත හැසුුණනො ආකාරයි ඒ කර්මයයි. ොර කර්මය හේතු ප්‍රත්්‍යය ශක්තිීන් හතරක් එයින් උපන් ධර්මයක් ඇස කියලා ගත්තොත් අරමුණේ මුලාවෙන්නේ නෑ. අරමුණේ මුලාවෙන්නේ අරමුණ නිවැරදිව දැක්කා. ඒ පෙරභවය කර්මය කියන එක දැක්කා වර්තමානය අ ශක්තිීන් හතර කියන එක දැක්ක එන්න පන් ධර්මයක් ඇස කියන එක දැක්කන එයා දකින්නේ හේතු ප්‍රත්්‍යය ප්‍රත්‍යපපන්න එන නියත වශශයෙන්ම මාර්ග පල් ලබනු නියත වසයෙන්ම මාර්ගඵල ලබනවා එයි ඒ දිට්්‍යිය සම්මාධිට්්‍යියයි එ කල්පනාව ඒ විතර්කය එසිත මෙහෙවීම සමසකප්යේ සම්මා දිට්ටි හා සම්ම සංකප්පේට එන්න එ කල්පනා කරන්න නිවැරදිව කල්පනා කරන්න වස්තරේ සුදුද කහපාටද කියන්නේ කනෙමේ ඉවැදගත්තෙන්නේ. එක අදාලනේ. එකයි කිව්වේ. ගත සුදුවත් සිත පැවිදිී. ගත ප හැබයි සිත පැවිදි වෙලා නෑ එනං. මහන වනාට වැඩක් නැහැ තතාගතයන් වහන්සේ දේශනා කරපු මේ ධර්මය අවබෝධ වෙන්නේ නැත්තං සිත පැවිදි වෙලා එතකොට ගිහිජීවිට ගත කරන අප ආර්යෂට්‍රාග්ගික මාර්ගයේ ගමන් කරමින් උතුම් චතුරාර්ශත්‍යය අවබෝධ කරගන්නේ කසේද. දැන් එතකොට සම්මාධීට්්‍යියයට එන්න වස්තරේ සුදුද හද කියෙනෙ කරමිේ දදාල වෙන්න. එතකට හේතු ප්‍රත්්‍ය ප්‍රත්්‍යයෝප. එතකට සද්ධහ බලවත් වෙන සද්දව බලවෙනවා. සද්දහව බලවන හාම එයා ඉන්ද්‍රිය ධර්මයක් වසයෙන් බරගන්න යිලකට. එ බලධහර මෙය ඉන්ද්‍රිය ධර්මයක් ඉන්දි්‍රිය කැන අතිිපති නාය කත්තේ ගන්න හැමයි එයා එතනට එයන්ඩ මේ බල කල්ල දෙන්නඩෝනි. බලවත් කල්ලා දෙන්න ඩෝනි. බලවත් කල්ල දෙන්නේ සතිය හා යෝනිසු මන සිකාරයයේ. සිය හා මනානුවනයි සියහා මනානුවන සද්දාව බල කල්ල දෙනවා ඒ බලධර්මය භාරගන්නවා ඉන්ද්‍රියධර්මී එනිසා තමයි සද්ධහා වීරි සති සමාධි ප්‍රඥා කියන මේ පහ බලධර්ම පහක් හැටියට හා ඉන්ද්‍රිය ධර්ම පහක් කැටියටත් ඔය පහම දේශනා කරන්නේ වෙන කොතනකවත් නැහැන මේ එකම ධර්මතා පහක් දේ‍යාකාරයකට පෙන්න්නන? බලධර්ම පහක් හැටියට හා ඉන්ද්‍රිය ධර්ම පහක් ැටියට. ඇබැ ඒ ප හමයි පෙන්නයි. එහෙනම් බල කරලා දෙන්නේ නිවැරදි අවබෝධයයි සද්දහ බලවත් කරලා දෙන. ඒ අවබෝධය සඳහ ගන්න වැෑම සමවායාම. ද වීරය බලවත්වෙන එතන. ත සහෙන් තමයි මේ නිවැරදිව දකින්නේ. මෙ හේතු ප්‍රථ්‍යය ප්‍ර්‍යෝපන්න කියෙන ධර්මතාවය නිවැරදිව දකින්න න යට. නිවැදි සිහිහයක් ඕෝන එතමයි සම්මාසති චිත්ත ඒ ග්‍රතාව කුත් ඕනේ නැත්තම් බල නැබහ. වික්‍ෂිප්ත වෙන සිතට විසිරෙන සිතට දකින්න බ. එනම් ඒකක්ගතා එමන තැන්පත් එමන සමාදී අරමුණේ මනාව රැඳවීමේ හැකියාව එක ඕනේ එක බලධර්මයක් වෙනවා. ඒගාට ඉන්ද්‍රිය ධර්මයක් වනෙන ඉදිර ධර්මයක් වශය ාරගන්න සද් වීර සති සමාධී ප්‍රඥා.ද හේතු ප්‍ර්‍ය ප්‍රත්්‍ය ඔපපරන්න කියන ධර්මතාමයන් නිවැරදිව දැනගත්තා නිවැරදිව දෙැකගත්තා. සමදිිටි ත සම්මාධී ටිකයන්නේ අරය අෂ්ඨාංගික මාර්ගය ලොර හැබැයි චතුරාර්ශ්‍රත්‍ය ධර්මය අවබෝධ වෙනවා ඒ කොමද දැ ආශ්‍රව ධර්මයන් රුණ ලාවී ආස්ශ්‍රව කර කිව්වනි පැහදිලිනි අරමුණේ මුලාවේ නගේ කාාශ්‍රවය. එතුරේ ආශ්‍රවය ප්‍රත්්‍යයයි රර්මණේ මුලාවනේ මෝහය. එදර මෝහයට ප්‍රත්්‍යයයි අර්මේ මුලාේ. මෝහේ කියන අවිද්‍යාව. එන අවිද්‍යාවට ආශ්‍රව ප්‍රත්්‍යයි. එතොර අවිද්‍යාව ප්‍රත්්‍යයයි සංස්කා. ර විද්‍යාව සංස්කාරයන්ට ප්‍රති්‍යය සංස්කාරය ප්‍රත්සඳ වි්්‍යායට ප්‍රතියයි. එයි කර්මයක් එක්ක ක්‍රාත්මක වෙන මනසටයි අන්ඩජ ජලාබුජ සංසේදජ ඕපපාතික වහතරින් යම් ස්ථානය කට බහිනවනං එයාට නියත වසයෙන්ම කර්මයක් අරමුණු කරන්නම ඕනේ නැතුව බහින්ද බය ඒ නිසා තමයි සංකාරප්‍රච්ච විඤ්ඥාන. අපිටඒ ලැබලා තියෙන බොහොඳටම පැහැදිරී ද විඥානයක් තියවන්නේ විඤ්ඥානයක යන අරමුණ දැනගාන්න අදැක ලැබිල තියනවා ත්‍රමේ තියන දේ ගැන තමයි ද අපි පරීක්ෂණය කරන්න විඤ්ඥානයේ නිසා නාමරූප දෙකක් ක්‍රියාවක් පටන්ගත්තාඒ ප්‍රතිසන්දිි විඤ්ඥානය අපිට පිඩිගන්න පුළුවන් ආකාරයයට අපි දන්න බිත්තරයක් ඇතු ලෙ සත්‍යය පහල වෙනවා ඒ වගේම ජලාබුජ කියන්නේ මවකුසක් වැද මහක් උපයෝගි කරගෙන සත්‍යෝ පහල වෙනවා කුණු කානු පල් වතුර බල සත්‍යයෝ පහල වෙන උපාතික උපහල වෙන ත මේ සතර ආකාරයෙන් පහල කරන්න නම් තතාගතයන් වහන්සේ පෙන්නනවා සංකාරපච්ච වි්ඥාන තර සංස්කාර කිවවේ කුසලර්මුසල සංස්කාර අකුසල කර්ම අකුසල සංස්කාර අුසල චේතන ස සිතුවිලි කුසල සංස්කාර කුසල චේතනා කුසල සිතිවිලි. ඒන් ආරම්මාණයක් තමයි අරගන්නේ අනත්තක තමයි ආනෙජාබි සංකාර එක ඇනේ ්‍යහාන උපදවල එදිහානයට සමවදීම උසාන චුතියදී. තරේ යානුව තමයි බහින්නේ කොහටද වර්තමාන බහයට දැන් අපිට පේනවා විඤඥානයතිය නාමරූප දෙකක් ක්‍රියාත්මක වෙන බාපොටිදැන් හොද්දටම පේනවා සිතහා සිතුවිලි නාම සතන මහදහතුන ක්‍රියාව රූප. නාම රූපදක ක්‍රියාත්මක වෙන බව දැන් පැහැදිරී හොඳටම දර්ශනය වෙනවා.ඒ වගේම එ නාමරූප දෙකේ ක්‍රියාව නිසා ආයතනහයක් පහලවීම. සිද්ධ වුණ බවත්ව ඔයඇත්තු දන්නවා. අර කලේ නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගැනීම තුළ එ කලලේ අබ්බුදවස්ථාව පේශී ගනවස්ථාව අදී වශයෙන් ක්‍රමයෙන් වැඩීම තුළ, ඇත්තහත්තේ දවශ රාත්‍රියයේ ඇස් දෙක කන් දෙෙක නාශ්‍යයදි ශරීරය සම්පූර්ණ වෙන ද්‍රායතන පහළ කරනවා එයා එතන වලට අපි දැම්මව්ගේ ගර්භාශයෙන් එලියට අපපු තැන ඉදලාපට ඉස්පර්ශය සිද්ධ වෙනවා ඇටරූප ගනට සබ්ද නාශයට ගඳ සුවන්ද දිවට ර ශරීරයට පහස මනසට අරමුණ තර ඉස්පාර්ශය සිද්ධ වෙන බවපේනවා ඒස් පර්ශය නිසා අපි විඳින බවත් පේෙන ඔබැ විඳන පුච්චරයෙක් නෑ අර සිත විඩි රාශ්ශියයක්ක් විතරයි තියෙන්නේ දර විඳීමද කින විදිීම තුළ ඇලෙන් ඇද්ද කියල බලන ඒ විදීම තුළ සිත ඇලනවා ඒට තන්හා කිවා ඒ ඇලෙන සිත තදින් අල්ලගන්නව උපාධන කරගන්න මනසෙන් ග්‍රහණය කරන එකට කිව තන්නාපච්චා උපදාාන වර්තමාන භව මේ තන්නා උපාධන නිසා වර්තමාන භවපි අයි කර්ම කරනවා. ඒ කියන්නේ අනාගිත භවයකට ගෙනියන්ට. එමනැත්තම් වර්තමානයේ දැන් අපට ලැබිල තියෙනවා පෙරභවේ අපි කරගත්ත කර්මවල ප්‍රතිඵල හැටියට ද ජාතිය කියන්නේ පහළ කරල දුන්නා එතන ඉදලා ජරාමරණ සෝක කනගාතු හැඩීම් වැල පිම් දුක්ක දෝමනස්ය. මේවා ලෝක කවුරස් සපයි කියන්න මෙවා ලෝක දුක් මොකත් ජරා ජරාව සැපයි කියලා කියන න යාගේ මනස පිළිබඳව තවදුරුටත් හිතන්ුවෙන ජරාවේ හපතක් කිය කියනන යම් කිසි කෙන දිරීම කැඩීම පළුඳවීම තුවාලවීම නැතිවීම මේ යහපතයිද හතයි ලෙඩ රෝග හපතයි කලේ යම කියනවන ඒගේ මානසිකත්වය පිළිබඳව නැවතවරක් හිතන්ඩ වෙනවා ඒයි ඇලොග කිසි කෙනෙක් කැමති නෑ ්‍යදිියයට ලඩ රෝගවල්ඩ ඇැයි ලැබිලතිේ නොද මරණය නතවසම ලැබෙන බවපිදරන්නන සම්මුති මරණය කෙනෙක් මලා කියල කියැන සම්මුති මරණය ඒ අනි වාර්යම අප බලාපොරොත්තුවේ යුත්තක් අනිවාර්යම ලැබෙන දෙයක් එනන්ඒ බාරගති යුතුදයක් ඇැබක් අකමැති එ නංක ජරාව්‍යාදි මරණ ඒත් එක්ක මේන සෝක කණගාටු හැඩීම් වැලපින් මේ ලෝකෙක් සි යම් කිසි කෙනෙක් කියනවන මේ වන යහපත් කියලා එගේ මානසිකත්ය පිළිපඳවත් තව්ටිකක් හිතන්ුවෙන. එඔක්කෝ දුක්. එහනම් අපි නැවත කර හැදුත් එතවටද කර්ම කෙනෙක පැහැදිලී පෙරභව සංස්කාරයයක් එක්ක පැටලිච්ච මනසයි වර්තමාන භවයට ආවේ සංකරපච්ච විඤ්ඥාන එනම් උපාධාන පච්චා බව කියන්න තැන. වර්තමානයේ මේ තන්නා උපාධන නිසා අපිායි කර්ම කරනවා ඒ කර්ම කරන්න අනාගත භවයට ග අනාගත භවයට හැදන්නේ ජරාව්‍යදිි මරණ ශෝකයි හැද එහෙනම් දුකායඒකාරි සත්්‍යන් අතීත භවයෙන් ර්තමානය භවයට ඇවිල්ල ප්‍රවෘතියත් එක්ක සිත ගලපල බැලුවොත් අපට පේවා උදුක්තමයි උරුමේලා තියන්නේ එහෙනම් වර්තමාන භවයෙන් ඒ ධර්මතාමයන්ම නැවත හැදුවත් ඉගව භවයට ඒගා භවයට හම්වෙන්න ද ඒකාර්ශත්‍යයක් දැන් අර මුලින් සඳහන් කළ ආශ්‍රව කියල ධර්මතාවයක් ආශ්‍රව කියැනැෑල්ලෙනවා කියන එක ග භවාාශ ඒකට අවිද්‍යාවට ප්‍රත්්‍යයවෙන් අරමුණේ මුලාවී ඒ තමයි හේතුව එතමයි සමුධාරශත්‍යය එතමයි තෘෂ්ණාව හෙවත් චන්දරාගය දැකයින් කරන්න මොකටද දුකෙන් නිදහස්සෙන්. ජරාාව්‍යාදි මරණ සෝක එවැන් නිදහස්සෙන්ඩන මේ ධර්මතාව අයින් කරන්න ලෝනේ. මොන ධර්මතාවයද අයින් කරන්න ඕනේ චන්දරාගියඒවත් ආශ්‍රවහෙවත් ඇලිීමහෙවත් ෘෂ්ණාව. එත් සමුධාර එතකොට සමුදය අයින් කොළොත් අ දුක කියනෙකායි නැවත හටගන්නෙ නැහැ. එතමයි නිරෝධයහෙවත් නිවන ඒකට යන මාගය තමයි දම්ච්චරවෙලා කතාකළේ සම්මාධදිිට්ටි සම්මා සංකප්ප. ධර්මතා දෙක තියෙනවා වන සම්මාවාචා තියෙනවා ඒ ධර්මතාත්තුන තියෙනකොට සම්මා කම්මන්ත තියෙනවා ඒ ධර්මතා සම්පූර්ණ වෙනකොට සම්මා ආච්චිවය සම්පූර්ණ වෙනවා සමආච්චීවය සම්පූර්ණ වෙනකොට සම්මා සතියම මෙතන තියෙනවනි සම්මා වායාමයයක්ත් තියෙන සම්මාධිට්ටියත් තියෙනවා. එනත් සම්මා සමාධිය තියනෙනවා ආර්යෂ්ඨාංගික මාර්ගියය සම්පූර්ණයි ඒකට වස්තරයන මේ අදාළිවෙන්නේ සිතයි. ධර්මදේශන අවසන් කරනවා බනකිව්වා මෙමඋතු ධර්ම දේශනය ප්‍රඥ නාලික වතු ින් කාශනය කිරීම සංසද හැති දායකත්වය දන්නු ලබන්නේ අන්ක හැතුන පලාතොට වත්ත ප්‍රධාන පාර පලාාතොට කළුතුතර දකුණ පදිින් චිරන්දිි අතුකොරල මහතා විසින් මාර්ත මස දෙ අනු දෙවැනි ජන්මදිනයේ යදන එඩලින් ගුණන අර්ධන මෑනිියන්ටත් එදින හැට හැවැනි ජන්මධදින දන රංජිත් අතු කොරල්ස්. යන අයටට නිදුක් නිරෝග සෝපත් භාමේ සාහධීර් ගයි සපත්ෂෂ ටබේවා සබ පන්දිිනගඩා සිරවාාධ ප්‍රාර්ථනා කරන පරලෝ සදජේවිට අතු කොරල පපානන් මාඩින් අතු කොරල මහප ගොනසිංඟ ප යාාන් ඇලිස් නා ගමගේ මේනියන්. මර න් ේ න්ද හ ඇතු ර්ග පර ග ට ප ර න් ම තු ධර්ම දා න ජනත වන්න ප ක සලන ෝදන් ව තු ್්‍ය ොද වා ංසාර් දුකින් ත්මිේවා ගෞ දේකන් වහන්සේර තවතවත් මෙවැනි ධර්ම ප්‍රචාරණ කටයුතු වල නියලෙන්න්න අශ්‍ය ක්್තිය හිර ක් රෝග ප දී සප. බෝධ පිනිස තු ධර්್ දා න තු ್ තු ධර්್ න ನ ද ರత කරනවා ರ್ ಪರතු ේක්ෂವ දි ್ සිಿද್ೇವ කියල ್ರಾර්ಥනා කරනවා ರ್ರ ್ರಮ ක්ති. ඒ සබ පන්දිනයකටා සිර්වාද ප්‍රාර්ථනා කරනවා නු දෙවෙනි ජන්මදිනය දීර්ඝාශයක් විින්ධනය කරන වාන තම කකෙනෙ එඩලින් නාර්ධන මෑනියන් වගේ හැටහැවැෙන ජන්මදිනේ සිුර දෙනට සුබ පන්දිනෙකටා සිුරවාද ප්‍රර්ථනා කරනවා මේ රැ් කර ගත්තනන්තා ප්‍රමාණ පපුුණනිිශක්තිය තුරින්. ඒ අය ඇතුළ මෙසිරුම දෙනට තුනුරුවන්ගේ ආසිර්වාදල බේවා සිල් දෙනාගේම ජීවිතවලට යහපතක්ෂ තක් ෂාන්තියක් නිදුක් නිරෝගි සුවපත්භාවයක් තිරචීීමනයක් දීර්ගායු සම්පත් පිණනිස මේ උතුම්පුුණ්ඥ්‍ය සක්තිය. ආසිර්වාදයක්ම වේවා කෙල හිතාගෙන සාදු කියන්න පරලෝස ප්ඥාතින් සිහිපත් කරගන්න එයි යම් කෙන කවරුව ඇත්නම් පින් බලාපොත්තු මේ උතුම් පුුණ්්‍යශක්තියෙන් අනුෝධන් වීමෙන් සුවපත්තේවා. സෑ ന മ വ කිය ഇද ഞತන ಹතු ස හ ഞ දම්ම ತන ಹතු සುಕ ಹ ഞತ ද ಹතු සುಕ ಹ ഞತ දෙവಯන්ට පින්ದෙ ಆකාසठ ചබ මටട දවාനග මෛധിക പ്ഞങ අනുෝതി. සිිරන් රක්කං තුළෝකසාසනං ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මයිද්දිිකා, පඥන්ත අනුමෝධතා චිරන් රක්කං තුදේශනං ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා ම යිෛද්දිිකා පං්ඥන්ත ිරන්රක්කං තුමං පරන්තී අරස් කරගතනන් ත ප්‍රමාණ පුුණනිිශක්තියෙන් උබාප සෑම දෙෙනටම නිර්වාණ ඔබෝධය පිණනිසම හේතු ආසනාවේවා කිය හිතාගෙන සාදු කියයෙන්. සැම්දනාට මාසිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්චංවත්තාප්‍රචායිනෝ චත්තාරෝධම්මා වඩ්ඩන්ති ආයුුවන්නෝසුකං බල ආයුරාරරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්තිමීවත අතෝනිබාන සම්පත්ති ඉමිනාතයේ සමිච්ජතුූ සැම්දනාටම තෙරුවන් සරණයි. ये शक्खयो निब्बानं